මේ සිදුවීම වෙනකොට පළවෙනිම කෑ ගහපු එක්කෙනා සහ අපිට අපිව දැනුවත් කරපු එක්කෙනා තමයි ડોක්ටර් චන්න ජයසුමන. ડોක්ටර් මේ බෝම්බ ගැහුවා හා සමානයි මේ වැඩේනේ. බෝම්බ ගැහුවා හා සමානයි මේ. බෝම්බ ගැහුවා නම් ඉතින් ජීවලේ මැරෙනවා, තුවාල වෙනවා, ඉවරයි. ඔව්. මේක ඇවිල් ඉවරලා නූපන් පරපුරක් විනාශ කරන්න කරපු අසමජ්ජාති වැඩ. ශාබ්දීන් පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇති වුණා. ඒ ආන්දෝලනයේ තමයි අපේ කාන්තාවන් පළවෙනි ප්‍රසූතියෙන් පසුව වන්ද්‍යාකරණයට ලක් කිරීම පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් එක්ක මේක ඇතම් දේශපාලනඥයෝ ඇතම් අය කිව්වා මේක කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මං හිතන්නේ මේ මෑත කාලේ හරියට කතා වෙච්ච දෙයක් හින්දා මේකත් වැදගත් වෙනවා. මේ ඇවිල්ලා පැලෝපීය නාලය කුරුණෑගල රෝහලට පැමිණිණි 800 ගානක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා හරි මව්වරුන්ගේ. ඒ කියන්නේ පළවෙනි දරුවා ප්‍රසූත වුණාට පස්සේ ඒ පළවෙනි දරු ප්‍රසූතියේදී නෝමල් බර්ත් එකක් නෙවෙයි නං සිසේරියන් සැත්කමක් නං කරලා තියෙන්නේ. ඒකෙදි මෙතනින් මෙහෙම කපනවනේ. හරි කපලා ගර්භාෂ බිත්තියත් කපනවා. ඒතකොට මේක ඕපන් කරපුවාම හරිද ගර්භාෂයේ ඉන්න ළමයා එළියට ගණ්ඩනේ ඕනි. එතකොට මොකක් පේනවද? දැන් මේ ගර්භාෂයේ මෙහෙම පේන ගන්නට ඕපන් කරපුවාම මොකක් පේනවද? පැලෝපියන් ටියුබ් එක පේනවා. එතකොට තියෙන චෝදනාව තමයි ඒ වෛද්‍යවරයාට මේ පැලෝපියනාලය කිසියම් අඬුවකින් හිර කළා හරි එහෙම මොකක් හරි කරලායි කියන එක. ආටරි ෆෝසෙප් කියලා එකක් තියෙනවා. ඒකෙන් මේක තද කළා තියන්න පුළුවන් කියලා සමහර අය අදහස් දක්වනවා. ඇත්තම තත්ත්වය කියනවා නම් අඬුපඬු මුකුත් ඕනේ නැහැ. මොකක්ද මෙහෙම අල්ලලා මෙහෙම අල්ලලා පොඩ්ඩක් මෙහෙම කරගවනම් ඇති. ආයි වෙන මුකුත්ම කරන්න ඕනේ නැහැ. ඇයි දන්නවද? මේක අන්තිම සියුම් ටියුබ් එකක්. එතකොට මේ පක්ෂම වලට හානියක් වුණොත් මේ දෙපැත්ත ඇලුනොත් මේ ඩිම්බේ මොනවා වෙන්නේ නැද්ද? මෙහෙට යන්නේ නැහැ. යන්නේ නැහැ කියන්නේ ආයි ඉන් පස්සේ සංසේචනයක් වෙන්නේ නැහැ. එතනින් පස්සේ වඳයි. දැන් මගෙන් ගොඩක් අය අහනවා මේ එහෙම කරන්න පුළුවන්ද කියලා. පුළුවන් කරන්න. ඒක හරි බොහොම සරල වැඩක්. මහලු දෙයක් නෙමෙයි. ඇටෙත් එක්කම කපාගෙන පොඩි පොඩි කෑලි වලට කපලා ඔව් විදාලා හොඳට ලුණු දාලා දවසක් විතර තියලා මේ අවුවේ වේල ගන්න තමයි තියෙන්නේ.